සුබ දවසක් ඔයාල හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ සෝවාන් මාර්ගඵලයට පත්වන මොහොතේ සහ පසුව සිතේ ස්වභාවය කොයි වගේද කියන එක ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්මදානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. සෝවාන් මාර්ගඵලයට පත්වන විටත් එසේ වීමෙන් පස්සේ හිත හැසිරෙන ආකාරය කියලා දෙන්න කියලා බොහෝ දෙනෙක් අපගෙන් මේ වෙනකොට ඉල්ලා තිබෙනවා. මේ ඒ පිළිබඳව කරන පැහැදිලි කිරීම. නමුත් අපගේ අනිකුත් වීඩියෝ වගේ මෙම වීඩියෝ එක නම් සරල වීඩියෝ එකක් නෙවෙයි. මේ වීඩියෝ එකේ තියෙන කරුණු තේරුම් ගන්න ස්කන්ධ, ධාතු, ආයතන වගේ ධර්ම කරුණු කීපයක් ගැන තරමක හරි හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ ඥාණයෙන් කෙලසුන් නැසා මාර්ගඵල උපදවා ගන්නට කැමති යෝගාවචරයෝ සප්ත විසුද්ධිය ඔස්සේ ඉදිරියට පැමිණිය යුතුයි. ඒ සප්ත විසුද්ධිය මෙහිමයි. පළවෙනි එක සීල විසුද්ධිය. දෙවෙනි එක චිත්ත විසුද්ධිය. තුන්වෙනි එක දිට්ඨි විසුද්ධිය. හතරවෙනි එක කාංකා විතරණ විසුද්ධිය. පස්වෙනි එක මග්ගා මග්ගඥාන දසන විසුද්ධිය. හයවෙනි එක ප්‍රතිපදා ඥාන දසන විසුද්ධිය. හත්වෙනි එක ඥාන දසන විසුද්ධිය. මෙහි ප්‍රතිපදා ඥාන විසුද්ධියේදී විදර්ශනා ඥාණයෙන් පහළ වෙනවා. ඒවා තමයි උද්‍යබ්බයානුපස්සනා ඥාණය. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ උප්පත්තියත් විනාශයත් දෙක දැනගන්නා නුවණ. දෙවැනි එක භංගානුපස්සනා ඥාණය. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ භංගය දකිනා නුවණ. තුන්වැනි එක බයතුපට්ඨාන ඥාණය. ඒ කියන්නේ සියලු සංස්කාර ධර්මයන් බය වශයෙන් වැටහෙන නුවණ. හතරවැනි එක අදිනවානුපස්සනා ඥාණය. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ ආදීනව දැකීම ලෙස ඇතිවෙනා වූ නුවණ. පස්වෙනි එක නිබ්බිදානුපස්සනා ඥාණය. ඒ කියන්නේ සියලු සංස්කාර ධර්මයන් විෂයන් වල සිත් නොවලවන ස්වභාවය. එහෙම නැත්නම් කලකිරීමේ ස්වභාවය දකින්න නුවන්. හයවෙනි එක මුංචිතු කම්මිතා ඥාණය. ඒ කියන්නේ සියලු සංස්කාරයන්ගෙන් මිදෙන්න කැමති නුවන්. හත්වෙනි එක පටිසංකාරුපස්සනා ඥාණය. ඒ කියන්නේ සංස්කාර ධර්මයන් නැවත නැවතත් නොනෙන් මෙනෙහි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් පිරිසිදු දකිනා නුවන්. අටවෙනි එක සංකාරුපෙක්ඛා ඥාණය. ඒ කියන්නේ සියලු සංස්කාරයන්ගේ ශුන්‍යත්වය මෙනෙහි කිරීමෙන් එහි බියවීම ඇලීම් නැතිව මදහත් බව පහළ කරන නුවණ. නවවෙනි එක සත්‍යානුලෝමික ඥාණය. ඒ කියන්නේ මේ විදිහට උද්‍යබ්බයානුපස්සනා ඥාණ ආදී ඥාන අටටත් මාර්ග ඥාණයටත් අනුලෝම විදිහට උපකාරව සිටින නුවණ. මින්පසුව සෝවාන් මාර්ග ඥාණය, සකෘදාගාමි මාර්ග ඥාණය, අනාගාමි මාර්ග ඥාණය සහ අරියත් මාර්ග ඥාණය කියන ඥාන දසන විසුද්ධිය ලබනවා. අනුලෝම සිත්වලට පස්සේ පෘථග්ජන ගෝත්‍රයෙන් එතර කරවමින් ගෝත්‍ර භූසිත ඉපදිලා නැතිව ගිය පසුව ඥාන දසන විසුද්ධිය විදිහට සෝතාපන්න මාර්ගචිත්‍ය ආදී මාර්ගසිත් නිවන අරමුණු කරලා සතර කෘත්‍යයන් සිදු කරමින් සතර ආර්යභාවයට පමුණුවමින් උපදිනවා. ඒකට පස්සේ පළසිත් දෙකක් හරි තුනක් හරි ඇති වෙලා අර නැසූ කෙලෙස් වීඩා සංසුදුවමින් භවාංග ගෝත්‍රයට බසිනවා. ලෝකෝත්තර මාර්ගසිත් තිබෙන්නේ හතරයි. සසරේ සැරිසරන එක් පුද්ගල సంతාණයක මේ මාර්ගචිත්‍ය වීති හතරක් කර ඊට වඩා පහළ වෙන්නේ නැහැ. ඒවා තමයි පළවෙනි එක සෝවාන් මාර්ග වීතිය, දෙවෙනි එක සකෘදාගාමි මාර්ග වීතිය, තුන්වෙනි එක අනාගාමි මාර්ග වීතිය, ඒ වගේම හතරවෙනි එක අරිහත් මාර්ග වීතිය. ලෝකෝත්තර මාර්ගවල උපදවා ගන්නා පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා තමයි ශුෂ්ක විදර්ශක පුද්ගලයා සහ සමත යානික පුද්ගලයා. මේ දෙදෙනාගෙන් ශුෂ්ක විදර්ශක පුද්ගලයෝ ධ්‍යාන නොලබා කෙලින්ම මාර්ගඵල උපදවා ගන්නවා. ඒ ආර්ය උතුමන්ට ලෝකෝත්තර සිත් අටෙන් එක මාර්ග සිතක් සහ එක ඵල සිතක් ලැබෙනවා. එම ශුෂ්ක විදර්ශක පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි මන්ද ප්‍රඥා සහ තික්ක ප්‍රඥා. මොවුන්ගෙන් මන්ද ප්‍රඥා කියලා කියන්නේ මද නුවණක්. එහෙම නැත්නම් කුඩා නුවණක් ඇති වහාම සිත එකඟ කර ගැනීමට ශක්තියක් නැති පුද්ගලයන්. තික්ක ප්‍රඥා කියලා කියන්නේ තීක්ෂණ නුවණක් ඇති වහා සිත එකඟ කර ගැනීමට ශක්තියක් තියෙන පුද්ගලයන්. සෝවාන් මාර්ගඵලයට පත් වෙන්න පුළුවන් වෙන්නේ ත්‍රි හේතුක ඥාන සංයුක්ත උපතක් ලබා ඇති අයට විතරයි. කාමාවචර ඥාන සංයුක්ත විභාග සිත් හතර හරි රූපාවචර විපාක සිත් හතර හෝ ඇති ඒ අයගේ චිත්තසන්තතියේ මාර්ග චිත්ත වේතිය ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. මන්ද ප්‍රඥාට පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභු, මාර්ගසිත සහ ඵල සිද්දක එකතු වීමෙන් ජවනසිත් හතම සම්පූර්ණ වෙනවා. තික්ක ප්‍රඥාට උපචාර, අනුලෝම, ගෝත්‍රභු කියන මාර්ගසිත සහ ඵලසිත් තුනක් එකතු වීමෙන් ජවන්සිත් හත සම්පූර්ණ වෙනවා. මාර්ගසිතට පසුව හටගන්නා මේ ඵලසිත් ඒකාන්තයෙන්ම නිවන අරමුණු කළක්
කුසල් සංඛ්‍යාවට ගන්නේ නැහැ. ආනන්තරික සමාධිය අකාලික විපාක කියන නම් වලින් හඳුන්වන ලබන මේ ඵලසිත අව්‍යාකෘත ධර්ම වෙනවා. මාර්ගසිතින් කෙලෙස් නැසූ පසුව ඒ චිත්තසංතානයේ කෙලෙස් සංසිඳීමේ ස්වභාවය ඇතිකරවන නිසා මේ ඵලසිත පටිප්පසද්ධි ප්‍රහාණයෙන් කෙලෙස් සංසිඳවන සිත් වෙනවා. ඒ තිබෙන ශරීරයෙන්ම නිවන් සැප විඳින නිසා ඒ ඵලසිත වලට වඩා උතුම් සැපගෙන දෙන සිතක් මේ තුන් ලෝකෙම නැහැ. මේ සෝවාන් ඵලසිත දෙකක් හෝ තුනක් ඉපදිලා නැතිව ගියාට පස්සේ චින්ත සන්තතිය නැවත භවාංගයට බසිනවා. මෙන්න මේ චිත්ත වීතියට කලින් සහ පසුව හටගන්නා භවාංගසිත පංචෝකාර ත්‍රි හේතුක භවාංගසිත නවයෙන් එකක්ම වෙනවා. ඒ නවය වෙන්නේ කාමසෝබන සිත්වල ඥාන සම්ප්‍රයුක්ත මහා විපාකසිත හතරක්, රූපාවචර විපාකසිත පහක් කියන විපාකසිත නවය වෙනවා. සෝවාන් මාර්ග චිත්ත වීතිය අවසන් වුණාට පස්සේ භවාංගසිත පරම්පරාව නැවතත් හටගෙන ඒකට පස්සේ ප්‍රත්‍යවේක්ෂා ජවණියන්ගේ යුක්ත චිත්ත වීති පහළ වෙනවා. ධර්මයන් ගැන මන අවබෝධයක් තිබෙන තික්ක ප්‍රඥ ආර පුද්ගලයා කරුණු පහක් ප්‍රත්‍යවේක්ෂා කරනවා. එෙහිදී මුලින්ම තමා උපදවාගත්ත මාර්ගය පරීක්ෂා කරමින් එක් චිත්ත වේතියක් හටගන්නවා. භවාංග චලන, භවාංගු පච්ඡේද කියන සිත් දෙක ඇතිව නැතිව ගියාට පස්සේ තමන් විසින් උපදවාගත් සෝවාන් මාර්ගයම අරමුණු කරගෙන මනෝද්වාරජ්ජන සිත පහළ වෙලා ඉන්පසුව කාමාවචර ඥාන සංප්‍රයුක්ත මහා කුසල් සිත් හතරෙන් එකක් සෝවාන් මාර්ගය අරමුණු කරමින් ජවන් සිත් විදිහට හතරක් ඉපදිලා නැති වෙලා යනවා. ඊට පස්සේ සිත් පරම්පරාව නැවත භවාංග වෙනවා. මෙන්න මේ චිත්ත වීතියට පෙර පසු හට ගන්නා භවාංගයෝ පංචෝකාර ත්‍රි හේතුක භවාංග නවයෙන් එකක්ම වෙනවා. ඉන්පස්සේ නැවතත් සෝවාන් ඵලය ප්‍රත්‍යවේක්ෂා කරමින් චිත්ත වීතියක් පහළ වෙනවා. එම චිත්ත වීතියේදී භවාංග චලන, භවාංග පච්ඡේද කියන සිත් දෙක ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ සෝවාන් ඵලය අරමුණු කරමින් මනෝද්වාරජ්ජන සහ ජවන් සිත් හතක්ද මුලින්ම කිව්ව විදිහට පිළිවෙලින් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා භවංග පතනය වෙනවා. ඊට පස්සේ තුන්වෙනියට හටගන්නා ප්‍රත්‍යවේක්ෂා ජවනියෝ තමන් ලැබපු මාර්ගයෙන් ප්‍රහීණ කරන ලද ක්ලේශයන් අරමුණු කරමින් මෙන්න මේ කියන ක්ලේශයන් මා විසින් නසන ලද්දේයයි ප්‍රත්‍යවේක්ෂා කරනවා. එම චිත්ත වීතියේද භවංග චලනය, භවංග පච්ඡේදය කියන සිත් දෙකට පස්සේ ප්‍රහීණ වූ කෙලෙස් අරමුණු කරමින් මනෝද්වාරජ්ජන සිතක්ද කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් හතරෙන් එකක් ජවන් වශයෙන් හතරක්ද ඇති වෙලා නැති වෙලා යාමෙන් පස්සේ නැවත භවංග පතනය වෙනවා. ඉන්පස්සේ හතරවෙනියට ඉතිරි ක්ලේශයන් අරමුණු කරන චිත්ත වේතිය කඩගන්නවා. එම චිත්ත වේතියද භවංග චලනය, භවංග පච්ඡේදය ඇති වෙලා ඉන්පසුව තමන් විසින් ඉදිරි මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කිරීම නම් වූ ඉතිරි කෙලෙස් අරමුණු අරගෙන මනෝද්වාරජ්ජන කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් හතරෙන් එකක් ජවන් විදියට හතරක් ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ චිත්ත සන්තතිය නැවත භවංග වෙන්නේ. එහි අවසාන චිත්ත වේතිය වන පස්වන වීතියේදීද මාමසින් නිර්වාණ ධර්මය අරමුණු කිරීම වශයෙන් අවබෝධ කරනවා. ජාති ජරා මරණ ආදීන් පහ වූ සංකත ධර්මය ප්‍රත්‍යවේක්ෂා කරනවා. එම චිත්ත වේතියේද භවංග චලන, භවංග පච්ඡේද කියන සිත් දෙක ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ නිර්වාණය අරමුණු කරගෙන මනෝද්වාරජන සිතක් සහ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර මහා කුසල් සිත් හතරෙන් එක සිතක් ජවන් විදියට හතරක් ඇති වෙලා නැති වෙලා යනවා. මෙම ප්‍රත්‍යවේක්ෂා චිත්ත වේතිය මන්ද ප්‍රඥාන්ට සමහර වෙලාවක ප්‍රහීණ කෙලෙස ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරන චිත්ත වේතිය හටගන්නේ නැහැ. එවිට මේ පුද්ගලයාට ඇති වෙන්නේ මාර්ග ඵලය සහ නිර්වාණය අරමුණු කරන ප්‍රත්‍යවේක්ෂා කියන ජවන වීති තුන විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සෝවාන් වෙන මොහොත ගැන අපිට කතා කරන්න තියෙන්නේ ධර්මයේ තුල. ඉතින් අභිධර්මයේ තුල මේ පිළිබඳව මීට වැඩිය විස්තරාත්මකව විස්තර කරලා තියෙනවා. මම මේ ඕගොල්ලන්ට කරේ සංක්ෂිප්තයක් විදිහට, ඊටම කැටි කරලා. ඉතින් මම දන්නවා සමහර අයට මේ කියපු කාරණා ටික තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ අයට මම සසර තරණය කියන වීඩියෝ මාලාවෙන් සරල විදිහට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ පිළිබඳව මේ විදිහට ඔයගොල්ලන්ට තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම අපේ අභිධර්මයේ කියන වීඩියෝ මාලාව බලන්නම සිද්ධ වෙනවා. මොකද ඒදී සමහරක් ඔයගොල්ලන්ට මේ නොතේරෙන අමුතු විදිහේ පාලි වචනවල තේරුම මම සම්පූර්ණ වශයෙන් එහිදී පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කොහොම හරි මේ අභිධර්මයේ කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. සෝවාන් මාර්ගඵලයට පත් වෙලා මේ කටෝර සංසාරෙන් එතර වෙන්න උත්සාහ කරන්න. ඉතින් නොතේරෙන තැන් ගොඩක් ඕගලන්ට මෙහි ඇති. ඒ නිසා ඒ නොතේරෙන තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් කරන්න. මේක සරලව පැහැදිලි කරන්න බැරි වුණා අපි පුළුවන් විදිහට උත්සාහ කරන්න ඕගලන්ට ඒක පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් මේ වගේ වටිනා ධර්මදානමය වීඩියෝ නොදන්නයිට දැනගන්න ෂෙයා කරලා ඕගලන්ටත් පුළුවන් ධර්මදානමය කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණු ඔබන්නත් අමතක කරන්න එපා. අදට නම් අපි සමුගන්නම්.
ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.